of music. December වල ලංකාවට ගෙනාවු ආල්තෝගයක් තමයි දැන් මේ අප්‍රේල් මාසේ අගභාගයේදී බෙදාරිමින් තිබෙන්නේ. අපි හැමදාමත් වගේ මේ පාලකින්ට ජනතාවගේ ජීවිත ගැන කිසිදු වගේ වගක් නැහැ. අපි දැක්කා පසුගිය 21 වෙනිදා ජනතාවට බෙදපු සාමාන්‍ය ජනතාවට බෙදපු සහලුත් මේ විදිහටම එක්ක කැදලි බඳලා එක්ක නරක් වෙලා කුගුල්ල ගහලා අඩුම ගානේ සත්ව ආහාරවලටවත් ගන්න සුදුසු නැති සහල්තුගයක් තමයි ජනතාව අතරටත් බෙදලා තිබ්බේ. ඉතින් දරුවන්ටත් එවැනි සහල්තුගයක් තමයි බෙදලා තිබෙන්නේ. හාල් බෙදනවට දරුවන්ට ආහාර වේලක් දෙනවට අපි 100% එකඟයි 100% පක්ෂයි. මොකද මේ රටේ ජනගහණයෙන් 170%කට වැඩි ප්‍රමාණයක් තුන් වේල කන්න විදියක් නැහැ. එක තුන් වේල දෙවේලකට අඩු වෙලා නැත්නම් තුන් වේලට අවශ්‍ය ප්‍රමාණයට ආහාර ගන්නේ නැහැ කියන දැන් ලෝක ආහාර සංවිධානයත් ඒ වගේම අපේ රටේ ජන සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව ඇතුළු මේ සංඛ්‍යා ලේකන ඕනකටත් අර ඔප්පු වෙලා තිබෙනවා. ඒ නිසා රටේ දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා ඉටු කළ යුතුයි. අපි ගුරු සංගමයක් ලෙසත් ගුරු විද්‍යාපති වෘත්ති සමිති සම්දාන ලෙසත් දිගින් දිගටම මේ දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා ඉටු කරන්න කියලා හඬ නැගුවා. හැබැයි මේ පාලක මොකද කරේ? දෙසැම්බර් ගෙල ගෙනාපු හාල්තොගය අප්‍රේල් වෙනකන් තියාගිටියා මාස පහක්. තියාගෙන හිටියා බෙදන්නේ නැතුව ඡන්ද ඉලක්ක කරලා බෙදන්න. රටේ ජනතාවට ඡන්ද ඉලක්ක කරගෙන අප්‍රේල් වල මැයි වල හාල් බෙදමින් තිබෙනවා. ඉතින් දැන් මේ හාල් ඉතාම පැහැදිලිව දරුවන්ගේ පැත්තෙන් කියන දේ තමයි මේවා කන්න පුළුවන් හාල් නෙමෙයි. අපිට මොන ගැහුණු සමහර කුඩා දරුවෝ කිව්වේ මේ හාල් මේ බත් ඇලෙනවා මේවා කන්න බෑ. ඒවා ටික වෙලාවක් ගියාට පස්සේ නරක් වෙනවා. ඉතින් අපි අහනවා මේ බාල බෙහෙත් ගෙන්නමින් ඒ වගේම මොනවාද ඉන්ජෙක්ෂන් වෙනුවට වතුර විදිමින් රටේ ජනතාවගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන මේ ආණ්ඩුව දැන් දරුවෝ ලෙඩ කරලා ඒ වෙල ලෙඩ වෙච්ච දරුවා ඉස්පිරිතාලෙට ගියාට පස්සේ ඉස්පිරිතාලෙ දෙනෙත් බාල බෙහෙත් ටික මේ දරුවෝ මරා ගන්නද හදන්නේ කියලා අපි අහනවා රනිල් රාජපක්ෂලා ඇතුළු මේ ආණ්ඩුවෙන්. නිසා කරුණා කරලා මේ දරුවන්ගේ ජීවිතත් එක්ක කරන සෙල්ලම වහම නතර කරන්න. විශේෂයෙන්ම බලහත්කාරයෙන් දරුවන්ට මේ කෑම කවන්න යන්න එපා. යම් දරුවෙක් ඒ කෑම ප්‍රතික්ෂේප කරනවා නම් ඒ දරුවෝ ගෙදරින් කෑම ටිකක් ගේනවා නම් ඒකට ඉඩ දෙන්න. දැන් බලහත්කාරයෙන් සමහර තැන්වල අපිට වාර්තා වෙන්නේ බලෙන් කවනවා. ඇයි මේ නොමිල දෙන කෑම ටිකනේ. දැන් නොමිල දෙන එක කොහොම හරි කන්න ඕන කියන එක නිකන් දෙනවා නම් කොහොම හරි බලෙන් හරි කාපල්ල කියලා තමයි දැන් මේ හාණ්ඩු කියන්නේ. ඒ නිසා හරි විහිළු සහගත වැඩක්. ඒ වගේම අපි කියන දැන් මේ සෙල්ලම් කරන්නේ දරුවන්ගේ ජීවිතත් එක්ක ඒ පාප කර්මය කරන්න එපයි කියලා අපි ඉතාමත් ඕන එක නිසා වග කෙමිය යුතු ඉල්ලන්න ඕන. ඒක තමයි ගුරුවරුන්ටත් එහෙම නියෝග ලැබිලා ඇති. ඉතින් අපි ගුරුවරුන්ගෙන් ඉල්ලනවා මේ කන්න බැරි කෑම දරුවන්ට දෙන්න එපා. ඉතින් ගුරුවරුන්ටත් තේරෙනවා නම් මේවා කන්න බෑ කියලා. ඔවුන්ට පුළුවන්නේ දැන් කෑමක් නරක් වෙලා කියන එක මේ පරීක්ෂා කරන්න මහ ලොකු විද්‍යාවක් ඕන වෙන්නේ නැහැ. කෑම නරක් වුණාම ඕනම කෙනෙකුට නරක් වෙච්ච කෑමක් හඳුනා ගන්න පුළුවන්. දැන් ඒ නිසා අපි ගුරුවරුන්ගේ මුත් ඉල්ලනවා එහෙම දරුවන්ට බල කරන්න එපා. ඔබට ඉහලින් යම් නියෝගයක් ලැබෙනවා නම් ඔබ ඒක ප්‍රතික්ෂේප කරන්න. මොකද මේ දරුවන්ට බලෙන් මේ කෑම කැවුවේ නැහැ කියලා ඔබේ වෘත්තියට කිසිදු අගතියක් වෙන්න හානියක් වෙන්න ඉඩක් නැහැ. මිද තියන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා ඔබ කිසිදු දෙයකට යට වෙන්නේ නැතුව බය වෙන්නේ නැතුව ඔබ ඒක ප්‍රතික්ෂේප කරන්න. ඇතරම දැන් සමහර රාජ්‍ය නිලධාරීන් අපි දැක්කා මේ සහල් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළා තිබුණා. දැන් බස්නාහිර පළාතේ පළාත් 6කට තමයි මේ හාල් බෙදලා තිබුණේ පසුගිය 19 වෙනිදා. ඉතිරි පළාත් 3 සහ විශේෂයෙන් බස්නාහිර පළාතේ අපි දැක්කා බස්නාහිර පළාතේ අධ්‍යාපන නිලධාරීන් විසින් එක ප්‍රතික්ෂේප කළා තියෙනවා. අපි උන්ට ගරු කරනවා. ඒ හාල් කල්ලිකුත්තු හාල්, දරුවන්ට නුසුසුසු හාල්, පරිභෝජන නුසුසුසු හාල්, ඉතින් ඒවා ප්‍රතික්ෂේප කරලා තිබුණා. ඉතින් ඒ වගේ දැන් ඒ හාල් වලින් නිෂ්පාදනය කරන කෑම ටික දරුවන්ට බෙදෙන එක ප්‍රතික්ෂේප කරන්න ගුරුවරුන්ට හැකියාව තිබෙනවා. ඉතින් ඒ නිසා ඔබ බිය නැතුව ඒ සහල් වලින් හදන කෑම දරුවන්ට දෙන එක ප්‍රතික්ෂේප කරන්න කියලා අපි තාමත් වගකීම නිසා ඕනකම යුතු ඉල්ලනවා. පැහැදිලිවම ජනාධිපතිවරණය නිශ්චිත ලෙසම ව්‍යවස්ථානුකූලව ආ යුතුයි ලබන සැප්තැම්බර් 18න් පසුව ඔක්තෝබර් 18ට කලින්. ඒකට කිසිදු ලෙසක බාධා කරන්න කිසිදු හැකියාවක් නැහැ. රනිල් වික්‍රමසිංහටවත් වෙන කිසිවකට හැකියාවක් නැහැ. ඒක සම්පූර්ණම බලය තියෙන්නේ මැතිවරණ කොමිසමට. තම මැතිවරණ කොමිසම ලබන ජූලි 17න් පසුව දින ප්‍රකාශපත් කරන්න ඕන. අගෝස්තු 18ට කලින් නාම යෝජනා ගන්න ඕන. සැප්තැම්බර් 18න් පස්සේ දිනයක ඔක්තෝබර් 18ට කලින්
ජනාධිපතිවරණය පැවැත්විය යුතුමයි. ඒ නිසා අපි හිතනවා දැන් සියලු කටයුතු සූදානම් වෙමින් තිබෙන්නේ. රනිල් වික්‍රමසිංහ සූදානම් වෙනවා දැන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න, සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වෙනවා කියලා දැන් කියලා තිබෙනවා. ඒ වගේම අනුරාධ සනායක සහෝදර ඉදිරිපත් වෙනවා. ඉතින් තව තවත් සූදානම් වෙනවා. කෙසේ වෙතත් ජනාධිපතිවරණය තමයි දැන් සූදානම් වෙමින් තිබෙන්නේ. ඒ නිසා ජනාධිපතිවරණය අනිවාර්ය ලෙසම ඉදිරියේදී පැවැත්වීමට නියමිත වැතිවරණය. අපි හිතනවා ජනාධිපතිවරණය තමයි පවත්වන්නේ. මොකද රනිල් වික්‍රමසිංහ මේ නරක් වෙච්ච හාල් බෙදමින්, ඔප්පු බෙදමින්, ඒ වගේම තව තව සහන දෙමින්, විශේෂයෙන් අර සංවර්ධන ව්‍යාපෘති දියත් කරමින්, සංවර්ධන ව්‍යාපෘති දියත් කරන ප්‍රාදේශීය ලේකම්ට, සහකාර ලේකම්ට, සැලසුම් අධ්‍යක්ෂකට විවිධ දීමනා ලබා දෙමින්, ඒවා ක්‍රියාත්මක කරන්න ඕන කරන කප්පම් වරදාන ලබා දෙමින් මේ සූදානම් වෙන්නේ ජනාධිපතිවරණය සඳහා. ඒක තමයි අපිට මේ මොහොතේ තිබෙන තත්ත්වය. ඉතින් අපි දන්නේ නැහැ තත්ත්වයන් ඉදිරියේදී කොයි ආකාරයට වෙනස් වෙයිද කියලා.